ගෞරවනීය ස්වාමීන් වහන්ස, අතීතයේ පැන වූ නීති රජවරු විසින් පැනවූයේ කුමන දේ මූලික කරගෙනද? එහෙම අතීතයේ පැනවුවා වූ නීති නිරේතුරුව මේ අතීතයේ රජවරු පැනවුවේ නොනම මේ ශාසනය ආරක්ෂා කරගෙන. බුදුරජාණන් වහන්සේ මෙතනදී රාජ්‍යයේ ආරක්ෂා වගේම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව ගැනත් කතා තමයි මේ ධර්මයන් දේශනා කරන්නේ. රාජ්‍ය ආරක්ෂාව විතරක් නෙමෙයි, මේ ශාසනය ආරක්ෂාවක් ගැන. ඒතර මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා දිනෙන් දින සද්ධාව දුර්වල වෙනවා කියලා. දැන් මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බට වඩා සද්ධාව දුර්වල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. සද්ධාව දුර්වල වෙන්න මේවා තුලින් බුදුදහමට එල්ල වෙන අභියෝගයන් වැඩි කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර මේ රාජ්‍ය ආරක්ෂා කරනවා, ජනතාව ආරක්ෂා කරනවා වගේම සද්ධර්මයේ ආරක්ෂා උදෙසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සද්ධර්මයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජ කෙනෙක් ඉන්න අවශ්‍යයි. රජතුමා දුර්වල වෙන මොහොතක් පාසා ඒ දුර්වල රජතුමා නිසා නිරේතුරුවම දන් ගෙඩියට යන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අර්ථයෙන් නෙවෙයි. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාලකයා කියන කෙනා ශක්තිමත් භාවයෙන් තබන්න තමයි මේ ධර්ම මාර්ගය දේශනා කරන්නේ. එතන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා නිරතුරුව රැස් වෙන්න, සාකච්ඡා කරන්න, සමගියෙන් විසිරෙන්න. අතීතයේ රජවරු පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති නීති අලුතෙන් දාන්න යන්න එපා. අතීතයේ හිටියා වූ රජවරුන්ට වැඩි හිටියන්ට නිරේතුරුව සලකන්න, පූජා කරන්න, ඒගොල්ලන්ගෙන් අවවාද උපදෙස් ගන්න. මේ රටේ ඉන්න කාන්තාවන්ට, තරුණියන්ට, ලැදරියන්ට කවදාක්වත් හිංසා කරන්න එපා. ඒගොල්ලෝ සම්පතක් හැටියට ආරක්ෂා. පිරිමි ගැන එතනදි කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. කාන්තාව ගැන කියන්නේ. කාන්තාව ගැනයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. මොකද කාන්තාව දුර්වල වුණොත් නොවනා මුළු සමාජෙම දුර්වල වුණා වෙනවා. මොකද කාන්තාව දුර්වල වුණා කියන්නේ අම්මා කියන අර්ථයේ දුර්වල වුණා වෙනවා. අම්මා කියන අර්ථයේ දුර්වල වුණොත් ඒ අම්මා නිසා අනාගත ලෝකයට බිහි වෙන සෑම දරුවෙක්ම දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අම්මා කියන තැන ශක්තිමත් කරගන්න බුදුරජාණන් වහන්සේ අර ලදරිය කියන පුංචි තැනින් පටන් ගත්තා. එහෙනම් මේ සාමාන්‍ය වයසේ පාසල් යන ලැදරියන් ආරක්ෂා කරගන්න, තරුණියන් ආරක්ෂා කරගන්න, කාන්තාවන් කුලකාන්තාවන් ආරක්ෂා කරගන්න. ඒගොල්ලන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒගොල්ල පූජනීයත්වයෙන් තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා රටේ තුල තියෙන පන්සල් ආරාම දේවාල, ඒ කියන්නේ බෞද්ධ ආරාම විතරක් නෙමෙයි, අනිකුත් ආගම්වල දේවාලත් ආරක්ෂා කරන්න, ඒවා පෝෂණය කරන්න, නඩත්තු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රට තුල වැඩ ඉන්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලා, අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා, ඒගොල්ලන්ට අවශ්‍ය සිව්පස්සේ ලැබුණාද නොලැබුණාද මේවා සොයලා බලන්න කියලා. එතකොට දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ රාජ්‍යයක පිරිහීමටපත් නොවි අපරිහානී ධර්ම හැටියට දේශනා කරන ධර්මයන් නෝනා සමාජවල තියෙනවද? මේක ආණ්ඩුවේ වරදක්වත් විපක්ෂයේ වරදක්වත් නෙමෙයි, කාටවත් වැරද්දක් කියනෝ නෙමෙයි. මම මේ පෙන්වන්නේ ශ්‍රද්ධාවෙන් අපි එච්චරටම බහැරයි. නමුත් අපි සියලු දෙනාම අඳින්නේ සුදු ඇඳුම්. අපි බලයන් ගත්තේ ගමන් ඉස්සල්ලාම යන්නේ නායක ස්වාමීන් වහන්සේ මුණගැහෙන. නමුත් නෝනා කොතනක ගියත් බුදුරජාණන් වහන්සේ සමාජකින් බලාපොරොත්තු වෙන, රජයකින් බලාපොරොත්තු වෙන මූලික කාරණාවන්ගෙන එකක්වත් ඒ ආකාරව සිද්ධ වීමක් නැහැ. එහෙනම් ඉතින් අපිට ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිවැරදිව මෙතන තියෙනවා. එහෙනම් එනිසා යම් කෙනෙක් දක්ෂණං මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් හැටියට මේ ධර්මතාවයන් හිස්මුදුනින් පිළිගන්න නොනා අනිවාර්යෙන් මේ සමාජය යම් කාලයකට හෝ නිවැරදි භාවයකට පත් වෙන සමාජයක් බවට පත් වෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට කීකරු භාවය ඇති කරගත්තාට පස්සේ ආ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා. එයා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙනවා. ඒ පාලකයා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ වුණාට පස්සේ එයා කුසලයේ අකුසලයේ වෙනස අඳුනනවා. එයා සීලයේ දුස්සීල භාවයේ වෙනස අඳුනනවා. එයා දන්නවා මේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම මගේ අතීතේ ඥාතියෙක් කියන තැන ඉඳන් එයා කිසිම ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් තුල ඉඳන් ලෝකේ දකින්නේ නැහැ. එයා සෑමට කරන්න තියෙන උපකාර ධර්මයන් සිද්ධ කරනවා. එතන මේ සම්මා දිට්ඨිය අර්ථයන් තරම් නොනා සුරක්ෂිත සමාජයක් බිහි කරන්න වෙනත් ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල වෙච්ච තැනයි අපි ජාතිවාදය, ආගම්වාදය මේ සියල්ල මතු කරලා ගන්න. අද වර්තමාන සමාජයේ මේ ජාතිවාදය, ආගම්වාදය මේ වචන භාවිතා වෙන තරමට නොනා අපි දකින්නේ සද්ධාවේ දුර්වලභාවයමයි. එනිසා මෙතනදී අවසානයේ ගොදුරු වෙන්නේ කවුද? අර තරුණ පරපුරයි. මොකද ඒගොල්ලන්ට මේවා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. වැඩිහිටි පරම්පරාව නිර්මාණය කරලා දෙන පාරේ ඒගොල්ලෝ ගමන් කරනවා. තේන්නා? ඒගොල්ලෝ ගමන් කිරීම තුල අවසානයේ මේ ළමා පරපුර, තරුණ පරපුර නොනා සිල්පද බිඳ ගන්න පුරුදුනොත්, කාමයේ වරදවා හැසිරීම ඔය පැත්තට යොමු වුණොත් අනාගත ලෝකයක් ගැන අපිට කතා කරන්න නම් දෙයක් නැහැ.